Lanka Premier League 2022. Win together. Then manava himikam ma pilibanda wacanaya hudu nadu haba sandahama pamanak pavatina deyak neve. Eya sama purawasiyekutama tamang miniseku wasen upada labimata avasthawa lada nisa හැම පුරවැසියෙකුටම ජාති ආගම් කුල මල ප්‍රදේශ කිසිදු ભેදයකින් තොරව සෑම පුරවැසියෙකුටම මිනිසෙකු වශයෙන් උපත ලද නිසා ලැබෙන්නා වූ අයිතිවාසිකම් කොටස. ඉතින් දෙසැම්බර් 10 වෙනිදා වගේ දවසක පළමු පණිවිඩය තමයි දෙන්න ඕනේ අපසතු සිටීමේ නිදහස අපසතු අදහස් පහල කරගැනීමේ නිදහස අපසතු අප තුල පහළ වෙන අදහස් අපේ සිතෙන් පිටතට වෙන පුද්ගලයන් සමූහයකට හෝ කීපයකට හෝ තනිව හෝ බාහිර සමාජයට සංනිවේදනය කිරීම සඳහා ලැබෙන අයිතිය සමහර වෙලාවට නිදසක් මගින් වෙන්න පුළුවන් පොතක් මගින් වෙන්න පුළුවන් කවියක් මගින් වෙන්න පුළුවන් ගීතයක් මගින් වෙන්න පුළුවන් කතාවක් මගින් වෙන්න පුළුවන් නාට්‍යයක් මගින් වෙන්න පුළුවන් අඳින ඇඳුමෙන් වෙන්න පුළුවන් පටියක් බැඳගෙන වෙන්න පුළුවන් කොණ්ඩ මෝස්තරයෙන් වෙන්න පුළුවන් ඕනෑම ආකාරයකින් තමා පහළ වෙන අදහස් සිතුවිලි තමාගේ පිටතට තව කෙනෙක් වෙත සංවේදනය කිරීමට ඇති අයිතිය තමයි භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියලා කියන්නේ. ඒක හුදු වචන වලට සීමා වෙන්නේ නැහැ. ඒතර මේ මානව අයිතිවාසිකම් කියන එක කුමක්ද කියන එක පිළිබඳ පුංචි අවබෝධයක් මේ සභාවට දෙන්න මම උත්සාහ කරනවා. මේ ලෝකේ ආරම්භුනේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් ඉස්ලාම නීතියක් තිබිලා නැහැ. නීතියට පෙරාතුව මිනිස්සු මේ ලෝකයට බිහි වුණේ නීතියක් නැති තැනක වනාන්තරයක මහ මුහුදක වගේ තැනක කොහොමද එදිනෙදා සමාජ පරිරයව හැසිරීම තීරණය වෙන්නේ එහෙම තැනක හැම වෙලාවෙකම ප්‍රබලයා දිනනවා දුබලයා පරාජයටපත් වෙනවා ප්‍රබලයා අද ප්‍රබලයා ජයග්‍රහණය කරනකොට ඒ ප්‍රබලයාට බීතියක් දැනෙනවා මමද ප්‍රබල හෙට තව මට වඩා ප්‍රබලෙක් හම්බ වෙයිද කියලා එමන නීතියක් නැති සමාජය තුල ප්‍රබලයයි දුබලයයි දෙන්නම බීතියටපත් වෙනවා දැන් පහුගිය කාලේ අපි දැක්කා ප්‍රබලයෝ බීතියටපත් වෙලා තියෙනවා දුබලයා දිගටම බීතියටපත් වෙලා හිටියා ප්‍රබලයෝ බීතියටපත් වෙලා කිව්වා අපිට පාර බැහැලා යන්න බෑ අපි පින්දෙන්න ඕනි පාර බැහැලා දේශපාලනය කරන්න ඊට සැලසීම පිළිබඳව කියලා ඒ කියන්නේ අපේ සමාජයත් ලංකාව මොහතකට හෝ නීතියක් නැති තත්වයකට පත් වුණාදෝ කියලා මේ කතාව කියන්න යනකොට මට මතක් වෙනවා මම මේ පැහැදිලි කරන්න හදන නීති ආරම්භුනේ කොහොමද කියන එක. ඒතර දුබලයක් ප්‍රබලයක් දෙන්නම බීතියට පත් වුණා නම් ඔවුන් කල්පනා කරා මේ බීතියෙන් මිදෙන්නේ කොහොමද කියලා. මම මේ කියන්නේ රාජ්‍යයක් නීතියක් නොමැති කාලය පිළිබඳව. ඒගොල්ලන් බීතියෙන් බේරෙන්න මාවතක් අවශ්‍ය වුණා. ඒ මාවතේදී ඒගොල්ලෝ කල්පනා කරා අපසතු බලතල වලින් කවුරු හරි පුද්ගලයෙක් බිහි කරගනිමු අප කියන්නේ ජනතාව ජනතාව සතු බලතල වලින් කවුරු හරි පුද්ගලයෙක් හෝ ආයතනයක් බිහි කරගනිමු එලෙස බිහි කරගත් ආයතනයට අප සතු බලතල වලින් කොටසක් දෙමු කොටසක් දීලා ඒ ආයතනින් හෝ පුද්ගලයාගෙන් ආරාධනාවක් කරමු අපිට එන උවදුරු වලින් අපිව බලා ගන්න එහෙම කියලා තමයි රාජ්‍ය කියන එක දේශපාලකයා කියන එක විධායකයා කියන එක බිහි වෙලා තියෙන මේ ලෝකෙට මුල්ම අවස්ථාවේ. එහෙමනම් කවුද පාලකයා බිහි කරගත්තේ? ජනතා බලයෙන් පාලකෙක් බිහි වෙන්නේ. ජනතාව සියලු අයිතිවාසිකම් පාලකයාට දුන්නද ඒ අවස්ථාවේ? නැහැ. සාමය ආරක්ෂා කිරීමට සාමාන්‍ය සමාජ පරයයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණයට බලතල කොටසක් දුන්නා. තාවකාලිකව පවරලා දුන්නා. ඒතර මානව අයිතිවාසිකම් කියලා කියන්නේ එහෙම පවරා නොදුන්න අයිතිවාසිකම්. අපි ඔය විවිධ තැන්වල අහනවා පරමාධිපත්‍ය කියන වචනේ. පරමාධිපත්‍ය කියලා නිතර කතා වෙනවා. පරමාධිපත්‍ය විනාශ කරන අයත් පරමාධිපත්‍ය වචනේ පිළිබඳව කතාක් පවත්වනවා. ඒතර පරම ආධිපත්‍ය කියලා කියන්නේ සවර්ණිටි කියලා කියන්නේ අර ජනතාව සතු අනුලංගනීය උදුරා ගන්න බැරි මිනිසෙක් වශයෙන් උපත ලස්සා ලබන්නා වූ පූර්ණ අයිතිවාසිකම. ඒතරේ පූර්ණ අයිතිවාසිකමේ
කොටස් අද ලෝකයේ බෙදලා තියෙනවා ආණ්ඩුකම ව්‍යවස්ථාව දිහා බලනකොට. දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකම ව්‍යවස්ථාව කියන ලියවිල්ල ගත්තොත් මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව පිළිබඳ මේ ලියවිල්ල මේකේ පරිච්ඡේද 8ක් තියෙනවා. ඒකේ පළවෙනි වගන්ති 3 කියන පරමාධිපත්‍ය සවර්ණිටි ජනතාව වෙත පිහිටා ඇත්තේ අත්හල නොහැක්කේය අන්සතු කළ නොහැක්කේය සීමා කළ නොහැක්කේය කියලා. ඒතර මේ පරමාධිපත්‍ය පිළිබඳව 1 2 3 ව්‍යවස්ථාවල කියලා ව්‍යවස්ථා ඉදිරි පරිච්ඡේද බෙදන්නේ 4 වෙනි වගන්තියෙන් මඟ පෙන්වීමක් දෙනවා. ඒකේ බලතල පහක් ගැන සාකච්ඡා වෙනවා. කවුරු හරි අරන් බැලුවොත් ජනතාවගේ විධායක බලය ජනතාව තනිව ක්‍රියාත්මක කරන්නේ ඡන්දයෙන් පත් කරගත් ජනාධිපතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් වෙත දෙනවා. ජනතාවගේ ව්‍යවස්ථා දායක බලය ජනතාව තනිව ක්‍රියාත්මක කරන්න බෑ. ඔක්කොටම එකතු වෙලා අත උස්සලා නීති පනවන්න බෑ. ජනතාව ඡන්දයෙන් තෝරාගත් පාර්ලිමේන්තුවට ඒ බලය දීලා තියෙනවා. ජනතාවගේ අධිකරණ බලය 3 බලය. ඒ බලය ජනතාව තනිව ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව මගින් ඇති කරන ලබන අධිකරණ මගින් ක්‍රියාත්මක කරනවා. ඔන්න ජනතාව පවරා දීපු බලතල තුන. නීති පැනවීමේ බලය පවරලා දීලා තියෙනවා. නීති ක්‍රියාත්මක කිරීමේ බලයවත් විධායක බලය පවරලා දීලා තියෙනවා. නීති අර්ථ නිරූපණය කිරීම බලයවත් අධිකරණ බලය පවරලා දීලා තියෙනවා. තව බලතල දෙකක් ගැන කියනවා මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාවේ. ඒ බලතල දෙක තමයි මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය. මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය කවරදාකවත් කාටවත් පවරා දීපු අයිතිවාසිකම් නෙවෙයි. ඒවා අප සතුවම තියෙන අයිතිවාසිකම්. එනිසා මානව හිමිකම් දිනයකදී පුරවැසි වශයෙන් අපි තේරුම් ගන්න ඕනි අපේ මූලික අයිතිවාසිකම් අපි ලබා ගන්නේ පාර්ලිමේන්තුව මගින් පනතකින් පවරා දීපු නිසා නෙවෙයි. අපි එකී අයිතිවාසිකම් ලබා ගන්නේ අපි මිනිසෙකු වශයෙන් උපත ලද නිසා අපි සතු අනුලංගනීය බලතල ලෙස. දැන් මැතිවරණ තියන්නේ කවදද කියලා ප්‍රශ්නයක් කතා වෙනවානේ. මේවත් එක තමයි මානව හිමිකම් කතා කරන්න වෙන්නේ. ඒතොර ඡන්ද බලය කියන්නේ පුරවැසියා සතු මූලික අයිතිවාසිකමක් කියලා ශේෂ්ඨාධිකරණය තීන්දුව කළා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු 50 කෙටුම්පත් පිළිබඳ ශේෂ්ඨාධිකරණ නිගමනවල කියලා තියෙනවා. ඡන්දයේ කල්දැවීම මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා. ඒතොර එහෙමනම් ප්‍රධාන බලතල දෙකක් මානව අයිතිවාසිකම් කියන්නේ ජනතාව වශයෙන් උපදෙස්දා ලබන්නා වූ මූලික උදුරාගත නොහැකි අයිතිවාසිකම් කොටසක් කියන එක අද අපි හිතට ගන්න ඕනේ. මොකටද මේ අයිතිවාසිකම් තියෙන්නේ? කොයි වෙලාවෙද අපිට මේ අයිතිවාසිකම් දැනෙන්නේ? මේ අයිතිවාසිකම් සුරක්ෂිත වුණොත් එහෙම අපිට දැනෙනවද? අපිව නීති විරෝධීව අත්අඩංගුවට පත් වෙන්නේ නැත්තම් අපිට උද්ඝෝෂණ වල සාමකාමීව නියැලෙන්න අයිතිය තියෙනවා නම් අපිට කැමැති අදහසක් රජයක් වර්ණා කිරීම හෝ විවේචනය කිරීම අයිතිය තියෙනවා නම් ඒකට කාකි ඇඳුම හෝ වෙන ඇඳුමකින් ඇඳගෙන එන අය හෝ වෙන අය බාධා කරන්නේ නැත්තම් අපිට ලොකු නිදහසක් තියෙනවා. හැබැයි අපි කවුරුත් පිළිගන්නේ නැහැ මේක තමයි නියම මානව හිමිකම් වල වැදගත්කම කියලා. හැබැයි වැඩියෙන් දැනෙන්නේ කොයි වෙලාවට මේ අප තුල මතුවෙන අදහස් සංනිවේදනය කරන්න අවහිර කරනකොට බරපතල විදිහට අපිට ඒක දැනෙනවා. බරපතල විදිහට අපිට ඒක දැනෙනවා. අපිට පේමන්ට් එකේ කිසියම් දැන්වීම් පුවරුවක් උස්සගෙන දෙන්නෙකුට පයින් යන්න බැරි නම් දෙන්නෙක් පයින් යනකොට පොලිසියෙන් 150-300ක් විතර ඇවිල්ලා පේමන්ට් එක අවහිර කරනවා නම් අන්න අපිට දැනෙනවා අපිට හැංගෙන හැංගීම් නිදහසේ ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ කියලා. එමනම් අපිට දැනෙනකොට අපිට වේදනාවක් දැනෙනවා නම් එතන තියෙන්නේ අපිට අකමැත්තක් දැනෙනවා නම් එතන තියෙන්නේ අපිට බීතියක් දැනෙනවා නම් එතන තියෙන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒතර මේක ඊටාම වැදගත්. ඒතර පහුගිය කාලේ සාකච්ඡා වුණ මේ ආර්ථික අපරාධ පිළිබඳව. දැන් ලංකාවේ නීතිය අර්ථ නිරූපණය කරලා තියෙන මානව හිමිකම් වර්ග දෙකකට මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ මේ අර්ථ නිරූපණය ගේනවා. ඒකේ කියනවා මූලික අයිතිවාසිකම් යනු ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ දක්වා ප්‍රකාශ කොට ඇති අයිතිවාසිකම් කියලා. ෆන්ඩමන්ටල් රයිට්ස්. මානව අයිතිවාසිකම් යනු ජාත්‍යන්තර මානව හිමිකම් ලේඛනවල දක්වා ඇති අයිතිවාසිකම් කියලා විස්තර කරනවා. ඒක පුළුල් පරාසයක් තියෙනවා. එම අයිතිවාසිකම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විස්ස ප්‍රකාශයේ දක්වනවා.
ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය දැක්වෙනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතිය දැක්වෙනවා. කාන්තාවන්ට එරෙහි සියලු අසමානකම් තුරන් කිරීමේ සම්මුතිවල, ළමා අයිතිවාසිකම් සම්මුතිවල මේ මානව අයිතිවාසිකම් ජාත්‍යන්තර තලයේ තියෙන එක දැක්වෙනවා. මේ විදිහට තමයි මානව අයිතිවාසිකම් පිළිබඳ අර්ථ නිරූපණය තියෙන්නේ. දැන් මම පොඩි වෙලාවකට කියනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විස ප්‍රකාශයේ පූර්විකාව කියන ලේඛනය තුල කියවෙන එක්තරා අදහසක්. දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රවෘත්ති එහෙම බලනකොට කියනවා අරගලයක් ව්‍යවස්ථාවට අනුව කරන්න ඕනේ. ඒ අරගලෙන් පස්සේ හදාගත්ත මිත්‍යා ප්‍රබන්ධයක්. අරගලයේ ව්‍යවස්ථාවට අනුව කරන්න ඕනේ කියලා දෙයක් අපේ නිතර දැන් ජනගත කරලා හදවත් වලට දාලා මානව හිමිකම් වශයෙන් විකෘති කරන්න හදනවා අපේ සිද්දුවේ. අහගෙන ඉන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විස ප්‍රකාශය. මේ ප්‍රකාශය එන්නේ කොහොමද? මේ ප්‍රකාශය එන්නේ දෙවන ලෝක යුද්ධයෙන් අති විශාල මානව හිමිකම් උල්ලංඝනය වීම ජන සංහාරයක් වුණාට පස්සේ හොඳටම රිදිලා ඉන්න වෙලාවක ලෝක ප්‍රජාවට හොඳටම රිදිලා ඉන්න වෙලාව මොකකින්ද මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් ක්‍රූරතර අමානුෂික අවමානසහගත සැලකීමකට ලක් කළා ඒවයින් පීඩාවටපත් වෙලා තුවාලේ හොඳටම ඔඩුදුවල් තියෙන වෙලාවක තමයි මේ නීතිය එන්නේ. එහෙම වෙලාවක හොඳටම ඔඩුදුවපුවාම ටිකක් හොඳ වැඩ වෙනවා. අපේ අරගලයක් වගේ දෙයක් වෙලා ඒක හොඳ තත්ත්වයකට පත් වුණාට පස්සේ යම් කිසි හොඳ වැඩ වෙලා තියෙනවා. හැබැයි දැන් ඒක ආපස්සට හැරවෙනවා අපි මානව හිමිකම් ශේෂ්ඨය තුළ නිද්‍රාශීලීව හිටියොත් මේව පිළිබඳ ක්‍රියාකාරී නොවේ. මේක කියනවා whereas it is essential if a man is not to be compelled to have recourse as a last resort to rebellion against the tyranny and oppression that human rights should be protected by the rule of law කියලා. ඒතර මේක හදන අය කියනවා පුරවැසියා අත්නෝමතිකත්වයට එරෙහිව අවසාන විකල්පයක් ලෙස විප්ලවකාරී වීම බැලැක්වීම සඳහා ලබා දිය යුතු අවම අයිතිවාසිකම් කොටස මානව අයිතිවාසිකම් කියලා. ඒතර මේ ලෝක ලේඛනයේම අපේ රටේ මේක තස්සවාදී කියලා හැඳින්වුවාට සිවිල්යිස් වාසිකම් විත්‍යයටම හේතු කරලා උල්ලංඝනය කරලා තියෙන වෙලාවක පුරවැසියාට ඒ අත්නෝමතිකත්වයේව විප්ලවීය ලෙස විප්ලවය කියන්නේ සාමකාමී විප්ලවයක් වෙන්නත් පුළුවන් නැගී සිටීමට අයිතියක් තියෙනවා කියලා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ පූර්විකාවෙම කියලා තියෙනවා. ඉතින් මොනවද මේ අවසාන විකල්පයක් හැටියට පුරවැසියාට මෙහෙම කරන්න වෙන්නේ මොන වගේ අවස්ථාවකද? දැන් අපි දන්නවා ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් කියලා වර්ග දෙකක් නීති තර්ක අනුව තියෙනවා. මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් කියලා කියන්නේ අත්අඩංගුවට ගැනීමෙන් නීති විරෝධී අත්අඩංගුවට ගැනීමෙන් නිදහස, සමානාත්මතාවයේ නිදහස, භාෂණයේ නිදහස, මේ වගේ අයිතිවාසිකම් සිටීමේ නිදහස වගේ. ඒතර මේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජයකට සත්ත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. පොලිසිය නීත්‍යානුකූලව හැසිරුණොත් ඒකට සල්ලි වියදම් වෙනවද? නීත්‍යානුකූල හැසිරෙන්න සල්ලි වියදම් වෙන්නේ නැහැ. හමුදාව නීත්‍යානුකූලව හැසිරෙන්න සල්ලි වියදම් වෙන්නේ නැහැ. සස්්‍යවාදී වැළැක්වීමේ පන්තියට අස්සන ගහන්න තියෙන බලධාරියා මානසිකව සහ නීත්‍යානුකූලව හැසිරුණොත් සල්ලි වියදම් වෙන්නේ නැහැ. මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් රජය වැරදි වැඩ නොකර සිටින තාක් දුරට ආරක්ෂා වෙනවා. රජයක් අත්නෝමතික නොවී සිටින තාක් දුරට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. නමුත් ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් කියන දේවල් ගමකට රෝහලක් තියෙන්න ඕනි, ගමකට පාසලක් තියෙන්න ඕනි, ගමකට මම්මාවත් පද්ධතියක් තියෙන්න ඕනි, රෝහලවල බෙහෙත් තියෙන්න ඕනි, මිනිසුන්ට ඉන්ධන තියෙන්න ඕනි, ආර්ථික ඵලය ප්‍රතිලාභ හැකියතාක් දුරට සමානව සමාජයේ බෙදිලා යන්න ඕනි, දූෂණය නොතිබෙන්න ඕනි, රාජ්‍යයන්ත්‍රණය කාර්යක්ෂම වෙන්න ඕනි, මේ වගේ අයිතිවාසිකම් කොටස ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ දක්වන්නේ ආර්ථික සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් කියලා.
දැන් මේක පිළිබඳ ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු මාලාවකද කියලා තියෙනවා සිවිල් දේශපාලන අයිතිවාසිකම් ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් එක්ක එක්ක බැඳී පවතින එකිනෙකින් වෙන් කළ නොහැකි අයිතිවාසිකම් කියලා උදාහරණයක් හැටියට භාෂණයේ නිදහස තියෙන්න පුළුවන් හැබැයි කියවන්න පොතක් ගන්න සල්ලි නැත්නම් ඒක භුක්ති විඳින්න බැරි වෙනවා එහෙමනම් අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාව දිහා බැලුවත් අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයුමේ මූලධර්ම කියලා කොටස. ඒ කොටස තුල තියෙන පොඩි දෙයකුත් මම මේ අවස්ථාව අපේ සිහියට ගැනීම සඳහා කියවන්නම්. අපි ලොකු බීතියකින් තැතිගැන්මකින් පළ වෙනවා සියලු වෘත්තීය සමಿತಿ පුරවැසියෝ තියෙන දේ පොලත් පොදු දේ පොල ටික විකුණලා දායිද කියලා. ඒ ගැන මෙන්න මෙහෙමයි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ කියලා තියෙන්නේ. පොදු ජනතාවගේ යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් හා සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණව බෙදා දෙන්න ඕන කියලා 78 ව්‍යවස්ථාව පනවනකොට ලියලා තියෙනවා මේකේ. ලියලා තියෙනවා එහෙම. ඒ වගේම ආර්ථික ක්‍රමයේ ක්‍රියාත්මක වීමේදී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානි කරවනසේ ඒක රාශී නොවන බවට රජයේ වග බලා ගත යුතුයි කියලා කියලා තියෙනවා. ජනතාවගේ යහපත් තකා රජයේ විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩ දියුණු කළ යුත්තේ කියලා කියලා තියෙනවා. ඒ වගේම පොදු දේපොළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමද පොදු දේපොළ අයථා පරිදි ප්‍රයෝජනට ගැනීම සහ නාස්ති කිරීමට එරෙහිව ක්‍රියා කිරීමද සියලු පුරවැසියන්ගේ යුතුයකම් වේ කියලා කියලා තියෙනවා. එහෙනම් ආණ්ඩුකම ව්‍යවස්ථාව කියන්නේ පොදු දේපොළ නාස්ති කරනවා නම් පොදු දේපොළ අයථා පරිහරණය කරනවා නම් පොදු දේපොළ දූෂණයට ලක් කරනවා නම් නිහඬව ඉන්න කියලා නෙමෙයි රටේ උත්තර නීතිය කියලා තියෙන්නේ ඍජුව එඩිතරව නැගී සිටින්න කියලා. ඒකයි ආණ්ඩුකම ව්‍යවස්ථාව කියන්නේ. මේක සියලු පුරවැසියන්ගේ යුතුයකමක් හැටියට දක්වලා තියෙනවා. පොදු දේපොළ සුරක්ෂිතව ආරක්ෂා කිරීමද පොදු දේපොළ අයථා පරිදි ප්‍රයෝජනට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව ක්‍රියා කිරීමද පුරවැසියන්ගේ යුතුයකමක් වන්නේ කියලා. ඒතර එහෙමනම් මානව අයිතිවාසිකම් ශේෂ්ත්‍රය තුල අපි හැම පුරවැසියෙකුටම කුමන දේශපාලන මතයක් දරුවත් විශ්වාසයක් දරුවත් රාජ්‍ය දේපොළ සුරක්ෂිත කිරීමට පොදු දේපොළ ආරක්ෂා කිරීමට ඒ පිළිබඳ හඬ නැගීමට ඒ පිළිබඳ විරුද්ධ වීමට ඒ පිළිබඳ විසම්මුතිය යෙදීමට මූලික අයිතිවාසිකමක් වගේම මූලික යුතුයකමකුත් තිබෙනවා. එහෙමනම් දැන් පහුගිය කාලේ ගෑස් සිලින්ඩර පුපුරනකොට එක්තරා විදියක හියුමන් එක්ස්පෙරිමන්ට් කියලා මාධ්‍ය කලාවක් මේ රටේ තිබුණා. දැන් ශාපි සිද්ධිය වඳ කාන්තාවන් වඳ කරනවා කියන කතාව ගෑස් සිලින්ඩර පුපුරනවා කියන කතාවට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණා. එක නඩුවක්වත් දාලා එක වැඩිකාරයෙක්වත් වාගෙන් තියනවද? නෑ. ගෑස් සිලින්ඩර පුපුරපුවාම තුවාල වෙච්ච ඈත් අපි දැක්කා. දැන් ඒ කතාව යටපත් වෙලා. එතකොට සැකයක් මතුවෙනවා ඒක හියුමන් එක්ස්පෙරිමන්ට් නැත්නම් මානවයා මනස මානවයාගේ හසුරුවන්න නැත්නම් ගෑස් පරිභෝජනය අඩු කරන්න බිය කිරීමේ කලාවක්ද කියලා ඒක. එතන මේ වගේ ප්‍රශ්න සමාජය තුල ඇති වෙනකොට ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් අහිමි වෙනකොට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් එනයිම උල්ලංඝනය වෙනවා. මෙන්න මෙවැනි තත්වයක් යටතේ මේ වගේ ජනතා නැගිටීමක් ජාත්‍යන්තර ප්‍රජාව පවා මූලික මානව අයිතිවාසිකම් අනිවාර්යයෙන්ම සුරක්ෂිත කරේ නැත්නම් ජනතාව විප්ලවීය ලෙස නැගී සිටීමට ඉඩ තියෙනවා කියලා ජාත්‍යන්තර ප්‍රජාවම පිළිගනිද්දි අපේ රටේ සත්‍යවාදී වැළැක්වීමේ පනත කියලා පනතක් තවමත් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි දන්නවා විවාහවල යාපන්චි කිරීමේ පන්ත කියලා පන්තක් ගෙනාවනම් ඒක විවාහය කියන්නේ මොකක්ද කියලා කියනවා. ඉඩම් යාපන්චි කිරීමේ පන්තක් ගෙනාවනම් ඒක ඉඩම කියන්නේ මොකද්ද යාපන්චි කිරීම මොකද්ද කියලා කියනවා. පරිසර සංරක්ෂණය කිරීමේ පන්තක් ගෙනාවනම් ඒක පරිසරය කියන්නේ මොකක්ද පරිසර දූෂණය කියන්නේ මොකක්ද කියලා තියෙනවා. සෑම පන්තක් ගෙනකොටම ආණ්ඩුකම ව්‍යවස්ථාව ගේනකොට ඒකේ පුරවැසිය කවුද කියලා තියෙනවා. ලංකාවේ 50 100ක් ගත්තොත් 100 මේ විදියට පනතේ නමත් එක්ක ඒකේ නමෙන් හැඳින්වෙන අදහස කියලා තියෙනවා. හැබැයි තස්සවාදයේ වැළැක්වීමේ පනතේ තස්සවාදය කියන්නේ මොකද්ද කියලා නැහැ.
සස්වාදී වැලැක්වීමෙන් පන්ති සස්වාදී කියන එක මොකද්ද කියලා කියලා නැහැ. දැන් සස්වාදී කියලා කාටද මතක් වෙන්නේ මේව? කොයි වෙලාවකට අපේ රටේ 1979 ඉඳලා මතක් වෙලා තියෙන්නේ? යුක්ති සහගත ලෙස කාර්යක්ෂමව අපරාධ විමර්ශනයක් කළා අපරාධයක් පිළිබඳ යුක්තිය පසුතැවෙන්න රාජ්‍ය පාලන තන්ත්‍රය අකාර්යක්ෂමක වෙන වෙලාවක මිනිසු කූඩු කරන්න හිර කරන්න තමයි සස්වාදී වැලැක්වීමේ පන්ත භාවිතා වෙලා තියෙන්නේ. දැන් සස්වාදී වැලැක්වීමේ පන්ත දිහා බලපුවාම ඒකේ තියෙනවා විශේෂයෙන් දක්වා ඇති පුද්ගලයන්ට එහි සමහර අපරාධ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. දැන් අපි දන්නවා මිනී මැරීම කරොත් රටේ දණ්ඩ නීති සංග්‍රහයර්ථයේ දඬුවම් ලබන්න පුළුවන් වරදක්. සොරකම් කරොත් දණ්ඩ නීති සංග්‍රහයර්ථයේ දඬුවම් ලබන්න පුළුවන් වරදක්. මංකොල්ල කෑවොත් රටේ සාමාන්‍ය අපරාධ නීතියර්ථයේ දඬුවම් ලබන්න පුළුවන් වරදක්. දැන් මේ පණති කියනවා ඒ වරද ආයි වරදක් කියලා. දැන් සස්වාදී වැලැක්වීමේ පන්ත කියලා පනතක් නැතත් මිනී මැරීම වරදක්. සොරකම් කිරීම වරදක්. දේපල අනර්ථය කිරීම වරදක්. පගාව ගැනීම අල්ලසා දූෂණ මතන් දූෂණය වරදක්. දැන් මේ වරදක් තියෙන එක ආපහු කොලේක ලියනවා වරදක් කියලා. එතනම තියෙනවා ඒ වගේ පනතේ සස්වාදී prevention of terrorism කිව්වට terrorism කියන්නේ මොකද්ද කියලා කියලා නැහැ. දැන් මේක මේ specified person කියන වර්ගයට රටේ ජනාධිපතිවරයා ඇමතිවරු මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන ඇමතිවරු මන්ත්‍රීවරු සියලුම විනිශ්චයකර්තුමන්ලා ජනාධිපති කොමිෂන් වල සාමාජිකයෝ ත්‍රිවිධ හමුදා වල නිලධාරීන් කියලා දක්වලා තියෙනවා. දැන් මේ පනත ක්‍රියාත්මක වෙන්නේ 1979 ඉඳලා. දැන් අපේ රටේ එක්තරා අවස්ථාවකදී මහාධිකරණ විනිශ්චයකර්තුමෙක් වෙඩි තබා ඝාතනය කරනවා තමන්ගේ නිලකාරයේ ඉවර වෙලා ගෙදර යද්දී. අපි සාමාන්‍ය දන්න ඔය පොට්ට නවුප කියන නඩු තියෙනවා. දැන් මේක අනුව ඒක සස්වාදී වැලැක්වීමේ පන්තියර්ථේ වරදක්. හැබැයි එතෙන්දී මේ පන්ත ඇල්ලුවේවත් නැහැ. අදාළ පුද්ගලයාට විරුද්ධව අත්අඩංගුවට අරගෙන DNA පරීක්ෂණ තියලා සත්වාදී වැලැක්වීම පන්ත කිසිම දෙයක් නැහැ. හරියට නීතිය ක්‍රියාත්මක කරා. ඉතින් මේ පනත ඕනේ නැහැ. එතෙන්ද යුක්තිය ඉෂ්ට වුණා. දැන් මේ පනත හැබැයිම මේ පන්තේ අර්ථ නිරූපණය තුල වෙන ඔක්කොම ටික ක්‍රියාත්මක කරන්න පනවපු අවංක පන්තක් නම් තරත් අඹේ පිටියේ සිද්ධියේදී සත්වාදී වැලැක්වීම පන්ත ඇර්ථේ ඒක කරන්න තිබුණා. කරන්නේ නැහැ. ඇයි? මේක මේ රටේ ආරක්ෂක ඇමතිතුරු දරන පුද්ගලයාගේ රාත්‍රියට හීන වලින් බය වෙන වෙලාවට උදේට රෑ දැකපු හීන වලින් තැති ගන්න වෙලාවට සමාජයට බය වෙන වෙලාවක ABT-ෙන් ආරක්ෂා වීම උදෙසා අත්නොමතිකව අවස්ථාව අනුව පාවිච්චි කරන අත්නොමතික නීතියක් විතරයි. එහෙම නැත්නම් මේක කියන දේවල් වෙනකොට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නැහැ. එහෙම වෙලා නැහැ. දැන් මම පෙන්වලා දුන්නා මේ රටේ තිබිච්ච ආර්ථික කඩාවැටීම සමාජ දේශපාලන සංස්කෘතික අයිතිවාසිකම් අහිමි වීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම මේ වගේ මහා විශාල ප්‍රශ්න ටිකක් මැද්දේ ඊට එරෙහිව සිවිල් උද්ඝෝෂණයක් ඇති වුණාට පස්සේ ඒ සිවිල් උද්ඝෝෂණය ප්‍රචණ්ඩත්වය පිළිබඳ කිසිම සාධකයක් නැතුව මාස ගාණක් තිබුණාට පස්සේ ඒක ක්‍රියාත්මක කරපු සංවිධානය කරපු එක්කෙනෙක් දෙන්නේ කල්ලලා මාස 3ක් තත් වැඩිය දැන් තබාගෙන ඉන්නවා. ඒ අරගලයේ ප්‍රතිලාභියාම තමයි අස්සම් කරලා තියෙන්නේ. එතකොට මේ සස්වාදී වැලැක්වීම පන්ත කියලා කියන්නේ මෙන්න මේ වැඩේට විතරක් භාවිතා වෙන පන්ත. ජනාධිපති නීතිත් සුමන්දිරන් මහතා පැහැදිලි කරයි මේක යටතේ දකුණේ සිංහල තරුණයොත් උතුරේ ද්‍රවිඩ තරුණයොත් ඔක්කොම මේක යටතේ පීඩාවටපත් වුණා. අදටත් සමහර වෙලාවට පීඩාවටපත් වෙලා තියෙනවා. කාගේ හරි මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒකට ජාති භේදයක් ආගම් භේදයක් කුලමල භේදයක් නැහැ. තව දෙයක් පොඩ්ඩක් මතක තියාගන්න. දැන් මේක කියනවා තව තැනක සත්වවාදයේ වැලැක්වීම පන්ත යටතේ වචන පාවිච්චි කරමින්
සංඥා භාවිතා කරමින් ප්‍රචණ්ඩ විදිර ආගම කෙරෙහි හෝ ජාතිය වර්ගය කෙරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති කරනවා නම් වචන වලින් හෝ සංඥා වලින් ඒකත් මේ පන්තර්ථේ වරදක් කියලා. එහෙමනම් ශාපි දැන් අද හෙළි වෙලා තියෙනවා බොරුවක් කියලා පට්ටපල් බොරුවක් කියලා. ඒ වඳ කරනවා කියන සිද්ධිය. එතකොට ඒ ප්‍රචාරය කරපු එක්කෙනා තස්සවාදී වැලකීම් පන්තර්ථේ හරියට ක්‍රියාත්මක වෙනවා නම් ගන්න පුළුවන්. මේක අවංක නීතියක් නම් සියලු පුද්ගලයන් සමානද අන්කොම් විවස්ථාවේ 12 එක වගන් තියෙනවා සියලු නීති සමානව ක්‍රියාත්මක කරන්න ඕන කියලා. එහෙම අවශ්‍යතාවයකට අවංකව පැනෙව්වා නම් ඒ සිද්ධිය මේ පන්තර්ථේ විමර්ශනය කරන්න පුළුවන්. කරනවද? නැහැ. ඒ වගේම සිවුරු දරාගත් සමහර චීවරධාරීන් වෙනත් ආගම් වල රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා ආගමික චිත්තය හැංගීම ප්‍රචණ්ඩත්වයට හැරවෙන ආකාරයේ හැසිරීම් ගන්නවක් තිබුණා. ඒගොල්ලන්ට විරුද්ධවත් මේ පන්තියේ නම් ක්‍රියාත්මක කරන් තිබුණා. මේක හැබෑ නීතියක් නම් හැම සිද්ධියකටම යොදා ගන්න. යොදා ගත්තද? නැහැ. එහෙම දේවල් වෙනකොට යොදා ගන්න නැහැ. මේක සාමාන්‍යයෙන් අර කැස්බෑවා වගේ යට වෙලා තියෙනවා. පාලකයන්ට බියක් ඇති වෙච්ච වෙලාවක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව පාලකයන් වැඩ කරන වෙලාවක ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් හඬනගෙන පිරිස් සංවිධාන නායකත්වයන් යටපත් කිරීමට බිය කිරීම සඳහා යොදා ගන්න පන්තක් බවට විතරක් මේ තත්ත්වවාදී වැලැක්වීමේ පන්ත පත් වෙලා තියෙනවා. මේකෙන් ලැබිච්ච ප්‍රතිලාභයක් නැහැ. දැන් මේකේ තව කියන විදේශ නායකයෝ කියලා රජීව් ගාන්ධිට පහර දෙන අවස්ථාවේ ඒක මේ පන්තර ක්‍රියාත්මක කරන් තිබුණා. ඒ සාමාන්‍ය දේවල්නේ. මොකද ඒවා මේ රටේ පාලකයන්ගේ අත්නොමතික වැඩ, හෝරමරකම්, දූෂණකම්, අමාත්‍ය මණ්ඩලෙ වැඩි කියලා කියන ඒ උද්ඝෝෂණ වලට වැටෙන්නේ නැහනේ මේ සාමාන්‍ය දේවල්. ඒතර ඒ සිද්ධියවත් අස්වාදේ වැලක්වීම පන්තර්ථේ ක්‍රියාත්මක කරේ නැහැ. ඒක කෝට් මාෂල් එකක් කළා ක්‍රියාත්මක කළේ. ඉතින් මේකේ තියෙන දේවල් සාමාන්‍යයෙන් වුණත් මේ පන්ත ඕනේ නැහැ. නමුත් මේකේ තියෙන මොනවා හරි දෙයක් රජ්‍ය විවේචනය කරන්න යාමේදී සිද්ධ වෙනකොට ඔන්න මේ පන්ත උඩේනවා. එහෙම තමයි ක්‍රියාත්මක වුණේ. දැන් අද වෙනකොට ඒ වසන්ත සහෝදරයා රඳවාගෙන ඉන්නේ මේ විදිහට. දැන් මෙතන අධිකරණ මැදිහත්වීමක් නැහැ තාම. එතන මේ සිදුවීම් ටික නිකන් කොලේක ලියලා බැලුවොත් සස්වාදී වැලැක්වීමේ පන්තර්ථේ රඳවාගෙන ඉඳපු පුද්ගලයෝ ගැන. එක්කෝ දැඩි සිවිල් ක්‍රියාකාරකෙකුට හමුදාව බය වෙලා. එක්කෝ දැඩි සිවිල් ක්‍රියාකාරකෙකුට පොලිසිය බය වෙලා. එහෙම නැත්නම් සමස්ත විදාග යාන්ත්‍රණය බය වෙලා. ඒතර මේ ක්‍රියාකාරකයා සාමාන්‍ය අපරාධයක් කරපු කෙනෙක් නෙවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරක්ෂිත කිරීම උදෙසා තමන්ගේ භාෂණ නිදහස, තමන්ගේ විවේචන කිරීමේ නිදහස, තමන්ගේ විසම්මුතිකේ නිදහස තනිව හෝ සාමූහිකව ඒකාබද්ධව භාවිතා කරපු නිසා තමයි මේ පන්ත ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඊළඟට දැන් මේ සත්‍යවාදයේ වැලැක්වීමේ පන්තර්ථය කියලා තියාගෙන ඉඳලා එළියට දාලා අවුරුදු ගානකට එක්ක නඩුව අහන්නේ නැත්තම් එක්ක නඩුව නැහැ. එතකොට ඒ ඉඳපු කාලේට වන්දියක් ගෙවන්න ප්‍රතිපාදන මේ පන්තේ තියෙනවද? එහෙම වන්දියක් ගෙවන්න ප්‍රතිපාදන සත්‍යවාදයේ වැලැක්වීම පන්තර්ථය තියෙනවද? නැහැ. දැන් අපේ අපරාධ විමර්ශනය පිළිබඳ නීතියේදී ක්‍රිමිනල් ප්‍රොසීඩියර් එකට අදාළ නීතියේදී දැන් ඔයගොල්ලෝ දන්නවා සිවිල් වර්ධකුයි අපරාධ වර්ධකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් සිවිල් නඩුවක් තියෙනවා නම් නීතිඥෙක් පත් කරාට පස්සේ ඒ නීතිඥයා මගෙන් හරි පවුලේ කවුරු හරි ගිහිල්ලා තමන් අනිවාර්යයෙන්ම යන්න ඕනේ නැහැ. අවශ්‍ය දවසට ගියාම ඇති. හැබැයි ඇත්තට හෝ බොරුවකට අපරාධ නඩුවකට කාවහරි සැකකරුවෙක් වුණොත් ඒකේ ප්‍රතිඵලය ඔහුගේ විදේශ ගමන් සමාන විට තහනම් වෙනවා. අධිකරණයට ගියේ නැත්නම් ඔහු වරෙන්තු වෙනවා. විතර මේ නඩුව අවුරුදු 10ක් 15ක් ගියත් දිගටම ඔහම තමයි. මගුල් ගෙදරකට යන්න තිබුණත් එහෙම හරියන්නේ නැහැ උසාවියට. විතර අපරාධ නීතිය ලංකාවේ වැරදි විදිහට කවුරු හරි සැකකරුවෙකු කරලා අවුරුදු ගණනාවක් නඩුව ගියොත් එහෙම ගිහලා අන්තිමට කිව්වොත් එහෙම අර මම මේ කියන්නේ මේ දෙන්නයි අස්සම් කළා තියෙන තුන් දෙනෙක් අස්සම් කරනවා වගේ විශේෂ වරප්‍රසාද නඩු නෙමෙයි සාමාන්‍ය පුරවැසියන්ගේ නඩුව.
මොකවත් ප්‍රතිකර්මයක් නැහැ ඒ අවුරුදු 15 දුක් විඳීම වෙනුවෙන්. ත්‍රස්තවාදී වැලැක්වීම පන්තියේ තියාගන්න තැන පවා ආරක්ෂක කමිටු තීරණය කරන්න කොහෙද තියාගන්නේ කියලා. කොහෙද ගෙනියන්නේ කියන එක ඒ කාලය තුළ බියට පැමිණවීම උත්තරජනයට ලක් කිරීම අර බ්‍රේන් වොෂ් කිරීම ඒ ඔක්කොම කරනවා තවම නඩුවක්වත් නැතුව රඳවා තබාගෙන. හැබැයි ලොකු ජනතා බලපෑමක් එනකොට විරෝධයක් එනකොට ජාතික සහ ජාත්‍යන්තරයෙන් මුදා හරිනවා. හැබැයි තියාගත්තේ කාලේට කවුද වන්දි ගෙවන්නේ? කිසිම ප්‍රතිපාදනයක් මේ පන්තේ නැහැ. කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එහෙමනම් මේ ලෝක මානව හිමිකම් දිනයේ සමරන අද වගේ දවසක මානව හිමිකම් සංස්කෘතියක් කරා ශ්‍රී ලංකා සමාජයේ රැගෙන යාම උදෙසා පොඩ්ඩක් හෝ කැපවීමක් කැමැත්තක් තියෙන නිසා තමයි ඔබ අපි අද එකතු වෙලා ඉන්නේ. අපේ උතුම් යුතුකම් වෙන්න ඕනි මානව හිමිකම් ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් දීලා තියෙන අයිතිවාසිකම් ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් දක්වලා තියෙන සීමාවලට අමතරව වෙනත් ආකාරයකින් සීමා කරන්න බෑ. මේ වගේ නීති තිබීම තුළ පාලකයාට එක්ක තම තනතුර රැක ගැනීම සඳහා පිරිසක් සතුටු කිරීම උදෙසා මේ අස්සන භාවිතා කරන්න පුළුවන්. ව්‍යංග පගාවක් ස්වරූපයෙන් මේ අස්සන භාවිතා කරන්න පුළුවන්. මොකද කාගේ හරි හිත සතුටු කරලා Tamanට බලේ ඉන්න ඕනි නම් අස්සන සහිත පුද්ගලයාට. ඒතර එවැනි භයානක නීතියක් ඊළඟ මානව හිමිකම් දිනයේ සැමරීමට පෙර ආතුවෝ මෙවැනි නීතිය මේ නීතියේ ශ්‍රී ලංකා නීති ව්‍යුහයෙන් ඉවත් කිරීම සඳහා පෙළ ගැසීම කියන පණිවිඩය දෙන්නේ මම නවත්වන බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.